සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඔබ අමතන මොහොත අධිකරු ජනාධිපතිතුමන්ට මාතෘභූමියට රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට අධිකරු ජනාධිපතිතුමන්ට මේ වේදිකාවෙන් මං මීට ඉස්සෙල්ලා කතා කරලා තියෙනවා. එහෙම කතාවදී අගමැතිතුමත් සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමත් ඒ අය අයිති පක්ෂෙත් මං විවේචනය කරලා තියෙනවා. ඒ වගේම සුසිල් ප්‍රේමජයන්ත මන්තුමත් බන්දුල ගුණවර්ධන මන්තුමත් අගමැතිතුමත් මේ වේදිකාවෙන් කතා කරලා තියෙනවා. මේ රටේ ඩීසල් නොතිබුණු අවස්ථාවේ, මේ රටේ පෙට්‍රල් නොතිබුණු අවස්ථාවේ තමන් දන්න අය කොයි පක්ෂයට අයිති වුණත් බේත් නැතුව මැරෙන අවස්ථාවේදී මොකද්ද අපි කරන්න ඕනේ? එකතු වෙන්නද, විසඳුමක් හොයන්නද, නැත්නම් තාමත් ඒ වගේම වාද විවාද කරගන්නද කියලා. අන්න ඒකයි මම මෙතන මතු කරන පළවෙනි කාරණේ. දැන් අපිට විවේචනය කරන එකට එකතු වුණා කියලා හොරු කියලා කවුද මේ විවේචනය කරන්නේ? මේ විවේචනය කරන අය මොනවාද කරේ? මේ විවේචනය රටේ ප්‍රශ්න විසඳුමක් දුන්නද? මේ රැස්වීමෙත් මෙයින් පිටින් ඉන්න හැම එක්කෙනාටම සහනයක් ලබා දෙන්න ක්‍රියා කරාද? ඒ අයට වගකීම බාර දුන්නාම දිව්වා. මට වගකීම බාර දුන්නාම මං තනි මන්ත්‍රීවරයෙක්, මම ජනාධිපති වුණාම හැම එක්කෙනාගෙන්ම ඉල්ලුවයි එකතු වෙන්න කියලා. මේ වේදිකාව ඉන්න අයටත්, සජිත් ප්‍රේමදාස මහත්මයාටත්, අනුර දිසානායකටත් එන්න කිව්වා. ඇවිල්ලා හිට මං එක හිටගත්තු අය තමයි එකතු වුණේ තමයි මේ වේදිකාව ඉන්නේ. වේදිකාවෙන් පිට ඉන්නේ මුන් මැරුණත් කමන්නේ අපේ දේශපාලන වාසිය ගන්න ඕන කියන අය. ඒක වැරදි නම් මේ වේදිකාවේ ඇවිල්ලා මට පිළිතුරු දෙන්න කියන්නේ. මෙතන උස මිනිස්සු ඉන්නවා, කළු මිනිස්සු ඉන්නවා, කොට මිනිස්සු ඉන්නවා, සුදු මිනිස්සු ඉන්නවා, කළු මිනිස්සු ඉන්නවා, ඔක්කොම තියෙනවා. සිංහල මිනිස්සු ඉන්නවා, බෞද්ධයන් ඉන්නවා, ක්‍රිස්තියානයන් ඉන්නවා, මුස්ලිම් අය ඉන්නවා, හින්දු අය ඉන්නවා, ආගම නැති අය ඉන්නවා, ඔක්කොම ඉන්නවා මෙතන. ඒ සමාජයක් ඉතින් කොහොම හරි හොඳ හෝ නරක හෝ මම කිය ඕනේ හැම එක්කෙනාටම එන්න. ඉතින් පළවෙනි ප්‍රශ්නේ, ඇයි තමුන්නාන්සලාවේ නැත්තේ මෙතෙන්ට? එදා විසඳුමක් නැති මිනිහා, ජනතාව ගැන හිතුව නැති නායකයා කොහොමද අද කියන්නේ මාව රටේ ජනාධිපති කරන්න කියලා? ඊළඟ සැරේ කරදරයක් ඇති වුණොත් කෙලින්ම දුවල කටුනායකට ප්ලේන් එකේ නැගලා යයි. එතකොට මොනවාද අපි කරන්නේ? ඒකයි මම අහන්නේ. තමන් ගැන හිතන්න, තමන් කරදරේ වැටුනොත් මේ මිනිහා අපි එක්ක ඉන්නවද නැද්ද? ජනාධිපති අපි එක්ක ඉන්නවද නැද්ද? සජිත් ජනාධිපති ඉඳීද? දැන් ඉඳන් දුවයි ඊළඟ ඔලිම්පික් එක වෙනකම්. අනුර ජනාධිපති ඉන්නවද ඔයගොල්ලෝ එක්ක? ඒ අමාරු කාලේ ඉන්නේ නැති මිනිස්සු මොනාතෙන් දැන් ඇවිල්ලා පොත් කියවල වැඩක් නැහැ නේ. අපි ඔක්කොම පොත් කියවන්න පුළුවන්. මොකද්ද උනේ? මම බාරගත්තේදී මොකද්ද මං අර බාරගත්තේ? මේ රටේ මම 2019 බාර දෙනකොට දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 89යි. 2022 වෙනකොට ඩොලර් බිලියන 76කට අඩු වුණා. 15%කින් අඩු වෙලා තිබුණා. ඉතින් පුදුමද? ඩොලරේට 185 තිබුණේ රුපියල 370 වුණා. මොකක්ද උනේ? රුපියලේ වටිනාකම 100%කින් අඩු වුණා. අනික් අතට ඩොලර් එකේ වටිනාකම 100%කින් වැඩි වුණා. ඉතින් බඩු මිල 100%කින් වැඩි වුණා. 100-200 වුණා. අපේ අතේ තියෙන 150 වුණා. කොහොමද ජීවත් වෙන්නේ? අපි හැම එක්කෙනා තිබුණානේ. කොච්චර අමාරුකම් තිබුණාද? ඒ නිසානේ අදත් මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි සාහන දීලා තියෙනවා. ඒ සම්පූර්ණයෙන් මේ ප්‍රශ්නේ විසඳන්න තියෙනවා. මට අවුරුද්දයි තිබුණේ සාහන දෙන්න. මම ඒ පුළුවන් සාහන දීලා තියෙනවා. මම හිතන්නේ කාටවත් මේක ලේසි වුණා කියලා. ඒත් ඔබතුමන්ලා මට චාන්ස් එකක් දුන්නා. මේක අතේ අරගෙන පාලනය කරා. අපි ගිහින් IMF එක කතා කරා. වැඩසටහනක් ඇති කරා. රුපියල ශක්තිමත් කරන්න පටන් ගත්තා. ඒත් ඒ කොට අපිටත් තිබුණ ප්‍රශ්න. අපිට කිව්වා මුදල් අච්චු ගහන්න බෑ කියලා. ණය ගන්න එකත් සීමා කරා. ඉතින් මේ සේවා දෙන්න මොකද්ද කරන්න තියෙන්නේ? ලංකාවේ මුදල් ටික හොයන්න සිදු වුණා. වැට් වැඩි කරා. පේයි ටැක්ස් එක ගෙනාවා. ඔක්කොම කර කැමැත්තෙන් නෙමෙයි, අකමැත්තෙන්.
අර බේත් දෙන එකත් තමයිට අපි ගන්න අකමැත්තෙන්. ඒක අරගත්ත. ඒ ප්‍රශ්න තිබුණාට බදු ඇවිල්ලා අනික් අතින් බඩු මිල වැඩි වෙලා රුපියල් බාල්දු. එහෙම නොකරන ගයක් තියෙනවද? එහෙම නොතිබුණු ගයක් තියෙනවද? නැහැ. කොහමරි අමාරුවෙන් මේ කැමැත්තෙන් කරපු වෙන අපි අපි බැනුම් අහලා මේ වැඩේ කරා. කොහොම හරි රුපියල් ශක්තිමත් වුණා. 2023 දී දළ දේශීය නිෂ්පාදනය අපේ ඩොලර් බිලියන 76 ඉඳන් 84ක් වුණා. ඩොලර් බිලියන 8කින් වැඩි කරා. අපිට ආපහු බදු එකතු කරන්න පුළුවන් වුණා. අපි බදු එකතු කරා. රුපියල් ශක්තිමත් වුණා. දැන් බලන්න පිටිමිල 3න් 1කින් විතර අඩු වෙලා තියෙනවා. පරිප්පු දැන් 50%කින් විතර අඩු වෙලා තියෙනවා. ඩීසල් ගෑස් 3න් 1කින් විතර අඩු වෙලා තියෙනවා. මම සංඛ්‍යාලය කරන වැරදි නම් මේ කාන්තා මට කියන්න පුළුවන්. ආ මට වඩා හොඳට දන්න. ඒ රුපියල් ශක්තිමත් කරපු නිසා මං ආදායම අඩු කරේ නැහැ. බදු අඩු කරේ නැහැ. අපි මෙතෙන්ට ආවා. රුපියල දැන් ඩොලරයට 300යි. ඒ ශක්තිමත් වේ ඉදිරියට යන්නේ. නැත්තම් මොකද වෙන්නේ? හුඟක් අය කිව්වා අපි ග්‍රීස් රට වාගේ වෙයි කියලා. අවුරුදු 10ක් ගියා. රජයේ සේවකයන්ගෙන් 3න් 1ක් අයින් කරා. අනික් අයගේ වැටුප් 50%කින් අඩු කරා. මම කිව්වා මං එක්කෙනෙක්වත් අයින් කරන්නේ නැහැ. ස්ට්‍රයික් කරත් මං අයින් කරන්නේ නැහැ. මම ඉසරදද? ඒක මම වෙන විදියකට මූණ දෙන්නම්. ස්ට්‍රයික් කරත් මං අයින් කරන්නේ නැහැ. මං සතයක් අඩු කරන්නේ නැහැ. මොකද මුදල් අඩු වෙලා තිබුණේ. ඒක තියාගෙන මම වැඩ කරේ. කිව්වා අපේ අතිරික්කයා 3,00,000 වැඩියෙන් ඉන්නවා කියලා. මං කමන්නේ නැහැ 3,00,000 උනත් ඒ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. ඒගොල්ලෝ ජීවන මාර්ග අප අයින් කරොත් ඒකට මම එකඟ වෙන්නේ නැහැ. අපි කොහොම හරි ඉදිරියට එනවා කියලා. ඉතින් මේ ග්‍රීසිය ගැන කතා කරපු සජබෙයයි බය වෙලා දිව්වන්නේ මේක කරන්න බෑ කියලා. ඒගොල්ලෝ ග්‍රීසියටම දිව්වා. මොකද ඔලිම්පික් පටන් ගත්ත එතන. ඉතින් ඉගෙන ගත්ත මේ දුවන්නේ. අනුර මගේ මිත්‍ර අනුරත් ඔකට බය වුණා ග්‍රීසියට. ඕය යක්කු දැකලා බය වෙන්න වැඩක් නැහැ. අපිට පුළුවන් මේක හදන්න. මම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට ඉගෙන ගත්තේ කොහොමද මේක කරන්නේ කියලා. ඒකයි ඒ විශ්වාසය තියෙන්නේ. මං හදලා ගන්නම් කියලා. මෙතුමලා එකතු වුණා. අපේ දේශපාලනේ ටිකක් අමතක කරා බඩගින්න නිසා. දැන් අපිට වැඩිපුර මුදල් තිබුණ නිසා මං 2024 රජයේ සේවකයන්ගේ පඩිවලට රුපියල් 5000ක් වැඩි කරා. දීමනාව හැටියට. තව සල්ලි තිබුණ නිසා අප්‍රේල් මාසේ 10000ක් කරා. දැන් උදේසවිනි රත්න වාර්තාව ක්‍රියාත්මක කරනවා. තවත් දෙනවා සල්ලි. මොකද එන අවුරුද්දේ මීට වඩා මුදල් තියෙනවා. මට කියන්න බෑ 2024 දෙනවා කියලා. 2025 මන් දෙනවා. අපි ජීවන වියදම් දීමනාව දැන් අවමතින් 25000 මාසෙකට. මේ මුදල් තියෙන්නේ නැත්තම් මන් දෙන්නේ නැහැ. ඒත් අපේ වැඩසටහන සාර්ථක වුණා. එතනදී තමයි උපයන විට ගෙවන බද්ද. අපි ලක්ෂයට ගෙනාව ගාන වැඩි වුණා. මන් දන්නවා තියෙන අමාරු විශේෂයෙන් බදු නොගෙව්වා මේකට හිර වෙන එක. හරි අමාරුයි. කොහමද ජීවත් වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒක ඉවසගත්තා. කොහමාරි අපි IMF එක කතා කළේ දැන් එකඟ වෙලා තියෙනවා මේ ක්‍රමවේදය සංශෝධනය කරන්න ඕනේ කියලා. අපි අපේ යෝජනාව දැම්ම. ඒගොල්ලෝ එයාගේ යෝජනා දාලා ඒකයි සාමාන්‍යයෙන් වෙන්නේ. දෙපැත්තේ යෝජනා දාලා කතා කරලා එකඟත්වයකට එනකොට කොහොමත් 2025 නිසා අපි මේ වැඩ කටයුතු කළා. ඒ කියන්නේ එකඟත්වයකට එන්න ඒ ටිකත් ලබලා දෙන්න. මේක තව ශක්තිමත් වෙන්න අපි තව දියුණු කරන්න. ආණ්ඩුවක් හැටියට මගේ මෙතුමන්ලාගේ අරමුණ මොකද්ද? පළමුවෙන්ම තවත් ජීවන වියදම ගැන සහන ලබලා දෙන්න. ඒක ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න අපි තව අඩු කරලා දෙන්න. මේ විතරක් නෙමෙයි. දැන් බලන්න හාල් කොච්චර තියෙනවද කියන්නේ? කොච්චර වගා කරනද? කන්න පහක් සාර්ථක වුණා. අපි පෝරගෙනත් දුන්නා. ඒතුට ඒ ගොවි මහතුන් කරා. ඒ වාවෙන් පස්සේ ඔයගොල්ලෝ අනුභව කරා. ඒ වගේම තව රැකිය ඇති කරන්න ඕනේ. මීට වඩා වේතන ලබන රැකිය ඇති කරන්න ඕනේ. ඒක කියන්නේ. මේක දියුණු වෙනකොට අපේ නිෂ්පාදනය වැඩි වෙනකොට අපිට ආදායම් වැඩි වෙනකොට අපිට පුළුවන් බදු සහන දෙන්න. මට ඕනේ ස්ථාවර ආර්ථිකයක් ඇති කරන්න. අපනයන ආර්ථිකයක් ඇති කරන්න. මෙන්න මේ වෑන් තමයි අපි රට දියුණු කරන්න යන්නේ. පෑ 24න් කරනවා කියලා මං කියන්නේ. ඉතින් මේ ගියේ පාරෙන් වෙනස් වෙන්න ඕනේද? මොකද්ද මං කියේවුවා ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා මං දැනගෙන ඉන්නවා සජබේ. ඒ අය කියන්නේ භාණ්ඩවල බදු අඩු කරනවා. ඒ අයගේ යෝජනා කරොත් අපිට දෙන ආදායම 15%කින් අඩුවේ. 100 නම් 85 වෙනවා. අනික අතින් ඒ අය දෙනවා සහන දෙනවා කියලා තවත් භාණ්ඩ ගණනාවකට. සේවා ගණනාවකට. ඒකට තව 15%ක් වැඩි වෙනවා. ඉතින් 100 නම් ඒක 115 වෙනවා. දැන් වැඩේ තින්නේ 100ක් නෑනේ මෙතන ආදායම. මෙතන තියෙන 85යි.
ගෙවන්න තියෙනවා එකසිය පහලෝකට. මන්දන්න කොහොමද මේ මිනිසෝ ගණිතය ගන ගත්තකි. මොකක්ද වෙන්න එතකොට. අපිට කියන්න කොහොමද මේක හොයන්න කියලා. හැමදාම ඔය බොරුව කිව්වනේ මේක අඩු කරනවා අරක වැඩි කරනවා කියලා. මොකද්ද කරේ? ඒකයි මං අහන්නේ. මෙහෙම කරාම ආර්ථික ආපව කඩා වැටෙනවා. රුපියල 380 වෙනවා. එතෙන්ටද යන්න ඕනේ. ඒකයි මං කියන්නේ කරුණා කරලා රටට කියන්න කොහොමද මේ මුදල් හොයන්නේ? අපේ ක්‍රමවේදය ප්‍රතික්ෂේප කරනවා නම් තමුන්නා සීතනවා නම් මේක වෙනස් කරන්න පුළුවන් කියලා. මේ ඡන්දේ දෙන්නේ මට නෙමෙයි. මේ ඡන්දේ ඔබේ කුස්සියට. ඒකයි මං කියන්නේ ගෑස් සිලින්ඩර් එක. අලි නෑ, පොට්ටු නෑ, පුටු නෑ, අත් නෑ. එයා මොකුත් නෑ. ගෑස් සිලින්ඩර්. තමන් ඡන්දේ දෙන්නේ තමන්ගේ කුස්සියට. අන්න එතෙන්ට යන්නේ. එතෙන්ට ඡන්දේ දෙන්න. මගේ අනාගතේ නෙමෙයි. ඔබේ අනාගතේ. හොඳ ආර්ථිකයක් ඇතිකරත් ඔබේ දරුවන්ගේ අනාගතේ. මීට වඩා හොඳ ජීවිතයක් දෙන්න. ඒකට තමයි ගෑස් සිලින්ඩර් ළඟින් ඡන්දේ දෙන්න. වෙන මොකුත් නෑ. අනික ඔක්කොම පරණේවනේ. ටෙලිෆෝන් එකයි මාලිමාවයි ඔය නැති ඒවයි මේ ඒවට තමන්ගේ ගෙදෙට්ට තියෙන්නේ ගෑස් සිලින්ඩරේ. ඒ නිසා සිලින්ඩර් ළඟින් 21 වෙනිදා කතිර ගහන්න. ඒක ගහන්න නැතුව ගෑස් සිලින්ඩර් නැති වුණොත් මට බයින්න එපා. පිනන අපේක්ෂකයාට ගෑස් සිලින්ඩරයට මාතෘභූමියට අපේ ශ්‍රී ලංකාවට රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට පිනන අපේක්ෂකයාට අතිගරු ජනාධිපතිතුමන්ට ගිනි නිවන නිවන තුර දකින නුවන මුළු ලොවක් මවිත කෙරුවා. බැහැයි කියලා බැහැ නැහැයි කියලා බැහැ යලි 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 කීවා. රටනු රටට පණ දෙන්න පිනට රට රනිල් කෙනෙක් හැදුවා. කර නෑර අරන් බර හිසින් දරන් තනි නායකයා ආවා. වීරයක් නොව වීරයක් කියනමක් වෙනස් කෙරුවා.